නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අපි කවුරුත් කැමති. විශේෂයෙන්ම ඕනෑම පුද්ගලයෙකුගේ ශාරීරික ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වීදී බෝවන බෝ නොවන විවිධ වෛද්‍ය සාසදන තත්ත්වයන්ට පවා ඉතා ඉක්මනින් ගොදුරු විය හැකිය. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පවත්වාගෙන යාම වැදගත්. ඒ නිසා ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධ වර්ග හා දේශීය ආහාර පාන මොනවාද යන පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපි සිතුවා. විශේෂයෙන්ම අලුත් උපන් පිළිඳන් සඳහා මෞඛිරි ලබා දීම ඉතාම වැදගත් වෙනවා. එමගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම සිදු වෙනවා. ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට භාවිත කළ යුතු ආහාර පාන ඖෂධ වර්ග රාශියක් ආයුර්වේදයේ තුල හඳුන්වා දී තිබෙනවා. ආයුර්වේදය යනු අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිබෙන නිවිරිත දර්ශනයක් සහිත ශාස්ත්‍රයක්. විශේෂයෙන්ම පුරාණ ඍෂිවරුන් විසින් හඳුන්වා දී තිබෙන ඖෂධීය ගුණ රැගත් ශාක වර්ග රාශියක් ආයුර්වේදයේ තුලදී ප්‍රතිකාර ලෙස භාවිතයට ගනු ලබනවා. ඉරමසු, රණවර, පොල්පල, කොත්තමල්ලි, වෙනිවල්කට කියන්නේ එවැනි ශාරීරික ප්‍රතිශක්තිකරණයේ ඉහළම වන ඖෂධීය ශාක වර්ග කිහිපයක්. අතීතයේදී බිලින්දෙක් ඉපදුණු පසු රන්කිරි කටගෑමේ චාරිත්‍රය සිදු කරනු ලැබුවා. පැරණන්නේ බලාපොරොත්තුනේ අලුතින් උපන් දරුවාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කිරීමයි. ඒ නිසා ඔවුන් එදා ස්වර්ණ භෂ්ම නම් වූ ඖෂධය යොදා ගන්න ලැබුවා. ස්වර්ණ භෂ්ම කියන්නේ පොළවෙන් ලබා ගන්නා රන් රිදී ආදී නිපදවන ලද ඖෂධයකටයි. නමුත් වර්තමානයේ වන විට බොහෝ දෙනෙකු මෙම රන්කිරි කටගෑමේ චාරිත්‍රය නොසලකා හැර තිබෙනවා. එමගින් දරුවෙක් කුඩා කල සිටම ප්‍රතිශක්තිකරණයට හුරු වීම මගහැරීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම කොත්තමල්ලි තම්බා උදේ සවස පානය කිරීම ඉතාමත් සුදුසුයි. ඊට අමතරව සුදුලුණු ව්‍යංජනයක් ලෙසින් හෝ අමීන් හෝ කැඳ වශයෙන් ආහාරයට ගැනීමෙන් ශාරීරික ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරගත හැකිය. මේන්චිකොල කැඳ වශයෙන් හෝ කවලම්පලා සලාද වශයෙන් ආහාරයට එක් කර ගැනීමද ඉතාම සුදුසුයි. සුදුරු මහදුරු ගම්බිරිස් මගින් උදරයේ කැක්කුම බඩේ අජීර්ණ තත්ත්වයන් අඩු කර ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකිය. සුදුරු මහදුරු කබලේ බෙද කුඩු කර කෝපිමෙන් වත් කර පානය කිරීමත් සුදුසුයි. විශේෂයෙන්ම දීර්ඝමයේ වශයෙන් මල භාවනවා නම් ඒ තත්ත්වයේ පාලනයට ගම්බිරිස් සූදුරු මහතුරු ඉතාම සුදුසුයි. දෙහි විටමින් සී බහුල පැඟිරි කුලේ පළතුරු ඉතාම ගුණදායක ප්‍රතිශක්තිකරණ වර්ධනය කරන පළතුරක්. දෙහිශ පානය කිරීමද මේ දිනවලදී ඉතාම සුදුසුයි. දෙහිවලට අමතරව පැඟිරි කුලේ සියලු පළතුරු වර්ග කොමඩු ගස්ලපු කෑමද ඉතාම සුදුසුයි. දෙහිශ පානය දෙලුම්මෙට ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය හැකිය. රතුළුණු හැකිතක් ආහාරයට එක් කර ගැනීමෙන් දුර්වලූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරගත හැකිය. ඊට අමතරව ඉඟුරුදමා තේ පානය කිරීමත් නෙල්ලි රසගින පානය කිරීමත් ප්‍රතිශක්තිකරණය වැඩි කරවන එක මාර්ගයක්. ගොරකවලද වෛරස් වර්ග බැක්ටීරියා වර්ග මර්ධනය කරන ඖෂධීය ගුණය සහිතය. විසබීජ නාශක ගුණය සහිත ගොරක පේස්ට් එකක් ලෙසින් හෝ ව්‍යංජන සමග මිශ්‍ර කොට ආහාරයට එක් කර ගැනීමත් ඉතා සුදුසුයි. එමෙන්ම නෙල්ලි රසකින තම්බා පානය කිරීමද උචිතයි. කහ කියන්නේ ඉතා හොඳ විසබීජ නාශක ගුණය සහිත ශාක කොටසක්. කොත්තමල්ලි වෙනිවල්කෙට රණවරා තම්බා බීමට දීමෙන් කුඩා දරුවන්ට වෛරස් වර්ග බැක්ටීරියා වර්ග ආසාදනය වීම වළක්වා ගැනීමට හැකිය. තවද සුවදල් හාලේපත් ආහාරයට ගැනීම සුවදල් හාල් කැඳ වර්ග වැඩිපුර පානය කිරීමෙන්ද ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගත හැකිය. ඊට අමතරව මේ දිනවලදී කුකුල් මස් ආදී මස් වර්ග ආහාරයට ගැනීමෙන් හැකිතක් ඈත් වීම අවශ්‍යයි. එමෙන්ම බිත්තර ආහාරයට ගන්නවා නම් බිත්තර හොඳින් තම්බා ආහාරයට ගත යුතුයි. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන තවත් ආහාර වර්ග ලෙස පොළොස් හා නිවිති ආදී හඳුන්වා දිය හැකිය. පොළොස් වැඩිපුර ආහාරයට ගැනීමෙන් ශරීරයට ලේ ඉනීම වැඩි කරන අතර ශරීර ශක්තිය වැඩි වීමට නිවිති වැඩිපුර ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. විශේෂයෙන්ම මේ දිනවල රට තුළ පවතින තත්ත්වය නිසා කෑම වීම හැකි සෑම විටම නිවස තුළම පිළිල කර ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට අමතරව උණුකර නිවාගත් ජලය හැකිතක් පානය කිරීම, පිරිසිදු කළ ජලය පානය කිරීම, නිවසේ සකස් කර ආහාර පාන පමණක් අනුභව කිරීමද මතක තබා ගත යුතුයි. එමෙන්ම උදේ දවල් රාත්‍රී ආහාර වේල් සඳහා පිෂ්ඨය අධික මේද අධික සීනි අධික ආහාර ගැනීමෙන්ද වැලකීම අවශ්‍යයි. සීනි අධිකව පරිභෝජනය කිරීමෙන් ප්‍රතිශක්තිකරණය අඩාල විය හැකි නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මේ ආකාරයට නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් ඔබට තවදානම් සහගත බෝවන රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබේවි.